ආයුබෝවන් ඔයාලට ඔන්න අද මම ඔයාලට ගෙනාවේ වෙනස්ම විදියේ කේක් එකක් ලෙමන් පෆ් බිස්කට් පැකට් එකක් ගෙදර තියෙනවා නම් ලේසියෙන්ම බිත්තර එකතු කරලා ඔයාලට හදන්න පුළුවන් පුංචි අමුද්‍රව්‍ය කීපයක් ඔයාලට ඕන කරන්නේ ඕන කරන අමුද්‍රව්‍ය ටික ගෙදරින්ම හොයා ගන්න පුළුවන් අවන් බීටර් ඕන කරන්නේ නැහැ මම අද හදන්නේ ලිපේ බටර් මාගරින් පාන් පිටි ඕන කරන්නේත් නැහැ අපි දැන් බලමු කොහොමද හදන්නේ මොනවද අපිට ඕන කරන්නේ කියලා ඕන කරන දේවල් වල ලිස්ට් එක පුරුදු විදියටම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. මෙතන මම අරගෙන තියෙනවා ලෙමන් පෆ් බිස්කට් ග්‍රෑම් 200 පැකට් එකක්. දැන් මේකට මේකතු කරනවා බිත්තර දෙකක්. දැන් අපිට පුළුවන් මේ ටික බ්ලෙන්ඩර් ජාර් එකට දාගන්න. මම දැන් එකට මේකතු කරනවා ලුණු පිංචි එකක් සීනි මේස හැඳි දෙකක් දැන් අපිට පුළුවන් අතර කර කර මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න විනාඩියක් දෙකක් වගේ ඔයාලා මේ ටික හොඳටම බ්ලෙන්ඩ් කරගන්න මෙන්න මේ වගේ බ්ලෙන්ඩ් වුණාට පස්සේ මම එකතු කරනවා තෙල් කෝප්ප කාලක් රස සුවඳ පාට නැති ඕනම තෙල් එකක් ගන්න मेन मे वगे क्रीम वगे आवट पास मम इकत करवा किरमे सहदी पहाक फ्रेश मिल्क गन्नत पुलवान पिटिकरी गन्नत पुलवान तेन आयत विनाडिया देखा वगे हुंदट ब्लेंड कर गान මම දැන් අපි කේක් බැටර් එක බෝල් එකකට මාරු කර ගන්නවා ඊළඟට එකට මේකතු කරනවා බේකින් පවුඩර් තේ හැඳි දෙකක් බේකින් පවුඩර් එකතු කළාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ වගේ හොඳට ෆෝල්ඩ් කර ගන්න මේක දැන් ගොඩාක් කවලම් කරන්න යන්න එපා මෙන්න මේ වගේ හොඳට ෆෝල්ඩ් කර ගන්න මේ කේක් බැටර් එක අඟල් 6 කොටු බේකින් ට්‍රේ එකට නැත්නම් රවුම් බේකින් ට්‍රේ එකට ගැලපෙනවා. අවන් එකේ දාන්න පුළුවන් රසණයට ඔරොත්තු දෙන ඕනම භාජනයක් ඔයාලට ගන්න පුළුවන්. මෙන්න මේ වගේ කොටු හැඩේ භාජනයක තමයි මම අද කේක් එක හදාන්නේ. මුලින්ම හොඳට තෙල් තවරන්න. ඊළඟට අපිට පුළුවන් මේ වගේ පාච්මන් කොලයක් දාගන්න. පාච්මන් කොලේ උඩත් හොඳට තෙල් තවරන්න. දැන් අපිට පුළුවන් කේක් බැටර් එක දාලා මෙන්න මේ වගේ හොඳට සොලවන්න. දැන් ඔයාලට මේ විදිහටම බේක් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් nuts වර්ග වියලි පළතුරු මේ වගේ උඩින් දාන්න පුළුවන්. මම අද මේ කේක් එක බේක් කරන්නේ ලිපේ. ඒ නිසා මෙන්න මේ වගේ ලොකු භාජනයක් මම අරගෙන තියෙනවා. ඔයාලා ලිපේ බේක් කරන දේවල් කරනව නම් මේ වගේ ලොකු භාජනයක් තියාගන්න. එතකොට අපිට ලේසි ඒ භාජනය සාමාන්‍ය දේවල් වලට පාවිච්චි කරන්නේ නැතිව බේකින් වලටම පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ස්ටෑන්ඩ් එකක් මේ වගේ මැදින් තියන්න. ස්ටෑන්ඩ් එකුණි කේක් එක තියලා මෙන්න මේ වගේ පියන වහලා විනාඩි 30ක් 40ක් මධ්‍යම ගින්දරේ තියන දෙන්න. මේක දැන් ඔයාලට අවන් දාන්න ඕන නම් සෙල්සියස් අංශක 160ට අවන් එක ප්‍රීහීට් කරලා විනාඩි 30කට 40කට අවන් දාන්න පුළුවන්. ඔන්න දැන් විනාඩි 30කට විතර පස්සේ අපේ කේක් එක හොඳටම බේක් වෙලා තියෙනවා. දැන් අපිට පුළුවන් මේ වගේ එළියට ගන්න. දැන් අපිට පුළුවන් මේ විදිහට ටූත් පික් එකක් දාලා බලන්න. ක්ලීන් එකට එනවා නම් බේක් වෙලා ඇති. දැන් ඔයාලා මේ කේක් එක හොඳටම නිවෙන්න තියන්න. ඔන්න දැන් කේක් එක හොඳටම නිවිලා තියෙන. දැන් අපිට පුළුවන් කෑලි කපන්න. මේ කේක් එක සාමාන්‍ය කේක් එකක් වගේ නෙමෙයි හොඳටම මෘදුවට තියෙනවා. දැන් ඔයාලට පේනවා ඇති හොඳටම ස්පොන්ජ් ගතියට තියෙනවා.
මම දැන් ඔයාලට පෙන්නන්නම් කොයිතරම් සොෆ්ට්ද කියලා. මෙන්න මේ වගේ හරිම මෘදුවට තියෙන හරිම රසවත් වෙනස්ම විදිහේ කේක් එකක්. लेमन पफ बिस्कट हदर निशा सामान्य बिस्कट वल्ट वडा विनस रस्या के कतु वेनवा केक के हदवट पास मेक बिस्कट वलिंग हदव के लिए हितागान वाद बह हरिम रसाई हरिम सॉफ्ट पुंच विलाव के दिलेसेन हदर नत पुलुआन पुंच दरो इन्नो नंग याला गोडा खेमति वेवी इतिन याला थातल बालान हवस ते विलावटो नत हरिमिक मिनट हदर न पुलुआन ओनम विशेष अवस्थाव के टुनत गैलपिनवा इतने वाला था तले बालान में क्या ने गटले योजना तीन वाला कमेंट का दान अभी आयत में वाके मरा सुबह वीडियो के किन हम हुए मो इतका नवाल सुबह दावसा स्तुति।